හැමෝගෙම ජීවිතවල කතාවක් තියෙනවා. ඒ කතාව පටන් ගන්නේ සමහර වෙලාවට ඉපදුන දා පටන්ම. එහෙම නැත්නම් ජීවිතේට අලුතෙන් යාළුවෙක් මිත්‍රයෙක් එහෙම නැත්නම් යහලියෙක් සහෝදරයෙක් අලුතෙන් එකතු වුනහම හැම කතාවකම සතුරු වගේම දුකත් මිනිස්සු වෙලා තිබෙනවා. මේ කතාවත් ඒ වගේ වෙන්න පුළුවන්. මේ කතාවත් මුලදී කටුක වුණාට අවසානයේදී ඒක කටුක බව සාර්ථක කරගෙන ජීවිතේ ගොඩගත්ත දෙයක් කියන තමයි මේ පාර අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ කතාවට මුල පුරන දෙන්නා එක්ක අපි පිලිසඳරගේ දෙන්න සමය සූදානම් වෙන්නේ. අපි ඒගොල්ලන්ටම කියමු ඒගොල්ලන්ගේ කතාව කොහොමද කරන්න කියන එක කතාව ඉදිරියට ගෙනියන්න ඒගොල්ලන්ටම ආරාධනා කරලා YSL ටීම් එක හැටියට YSL ටීම් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඔයගලන්ට අවස්ථාව දීලා තිනවා ඔබේ කතාවත් මේ රටට ලෝකයට හඳුන්වා දෙන්න YSL හරහා. පුළුවන් අපිට YSL Facebook page එකට ලයික් එකක් දාලා මැසේජ්. बोला मुकदमे हाँ
එයා කන්න ආස මොනවද මන් අර නොකන හිටියත් ඒ දේවල් එයා වෙනුවෙන් අනිවාර්යෙන් මම ඒ දේ කරලා දෙනවා ඉතින් ඒ වගේම තමයි ඉතින් දැන් ඔය මං අඳින පරිදි නේද හැටියෙන් ඔයත් ඉස්සර මෙයා කියන ඔයා ඔක අඳින්න එපා මේ බබා ඔයා මේක අඳින්න ඔයාට ඔක මැච් වෙන්නේ නැහැ ඒනට මං ආසයි එහෙම ඉතින් අපි දෙන්න ඒ වුණාට එතකොට මම එයාට කියනවා මං ආසයි නේක ඒ කියන්නේ ඒ වගේ ඉතින් අපි දෙන්න ඒ දේවල් ගොඩක් දුරට ගල්ප ගත්තානේ ඒ වගේම තමයි අපි දැන් මෙතන අද මෙහෙම හිටියට ගොඩක් බාධක ආවා අපි දෙන්නගේ ඒ කියන්නේ ජීවිතයට ඒ කියන්නේ ඇත්තටම අපි දෙන්නගේ හඳහන් ගැලපුණ නැහැ හඳහන් ගැලපුණ නැහැ කියන්නේ හොඳටම ගැලපුණ නැහැ නේ ගොඩක් ගැලපුණ නැහැ ඉතින් ගෙවල් වලින් ප්‍රශ්න දැම්මා හඳහන් ගැලපෙන්නේ නැතුව මේ වෙඩින් එකක් කරන්න බෑ එහෙම කියලා ඉතින් ගොඩක් ප්‍රශ්න දැම්මා අපි දෙන්නට ඉතින් ඒ වුණාට හඳහන් නෙමෙයි ආදරේ නේ ආදරේ කියන්නේ හඳහනකට සීමා කරන්න බෑනේ ඉතින් ඒ හින්දා අපි දෙන්න මේ අනිවාර්ය හඳහන වැඩක් නැහැ දෙන්න දෙන්න ආදරේ නම් අනිවාර්යෙන් අපි දෙන්න එකතු වෙන්න ඕනේ කියලා ඒ දේවල් ඇත්තටම මේ ජීවිතේ කියන්නේ අභියෝගයක් කරගත්තා කියන්නේ අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා අපිට ආපු ප්‍රශ්න කරදර අපි දෙන්න ජීවිතේට අභියෝගයක් කරගත්තා ඒ කරගෙන ඉතින් අද ඇත්තටම මේ මේ තැන ඉන්නවා ඉතින් ඔයාලට ඉතින් කියන්න තියෙන්නේ මේ ඔයාලගේ ආදරය කරනවා හඳහන් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ගැලපෙන්නත් පුළුවන් හැම ප්‍රශ්න එනවා වන් තරම් ඒ වුණාට ඒව ප්‍රශ්නයක් කරගන්න එපා විවාහයක් කියන්නේ හඳහන් ගැලපීමක්ම නෙමෙයි අනිවාර්ය දෙන්නගේ අදහස් ගැලපෙන්න ඕන ගැලපෙන්නේ නැති අදහස් ගල්පගෙන දෙන්න ආදරෙන් සතුටෙන් ඉන්නවනම් හොඳ අවබෝධයක් දෙන්නට දෙන්න තියෙනවා නම් ඇත්තටම හඳහන් ගැලපීමක් වෙන්න ඕනේ නැහැ දෙන්න දෙන්න සතුටෙන් ඉන්න ඒක තමයි ඉතින් ආදරය කියන්නේ එහෙම තමයි ඉතින් අපි දෙන්නගේ කතාව මේ ඇත්තටම ඉස්සල්ලාම අපි දැනගත්තේ මගේ යාළුවෙන් මාර්ගෙන් එයා මෙයාලගේ මල්ලි කෙනෙක් එයා මගේ ෆෝන් එකෙන් කෝල් අරගෙන මගේ ෆෝන් එකේ මෙයාගේ නම්බර් එක සේව් වෙලා තිබිලා ජනවාරි පළවෙනිදාට විශ් කළා ඔක්කොම මැසේජ් එක යවද්දි මෙයාට ගිහිල්ලා තමයි ඉස්සල්ලාම මෙයා වඳුනගත්තේ අඳුරන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එක විශ් කළාම මෙයා මටයි කෝල් එක කරන් ඇහුවා කවුද කියලා එතනින් තමයි ඉස්සල්ලාම කතා කරන්න පටන් ගත්තේ ඊට පස්සේ මම ඉතින් දිගටම ගත්ත කෝල් මෙයාත් කතා කරා එහෙම එහෙම කතා කරලා තමයි ටික දවසක් මේ වෙලාව මම හිතුණා මෙයාට මෙහෙම ආදරයක් දැනුණා මගේ හිතට ඊට පස්සේ තමයි මේ මෙයාට කතා කරලා ආදරේ ප්‍රකාශ කරලා පළවෙනියටම බලන්න ගියේ නුවරට අම්මා පළවෙනි දවසේ ඇත්තටම ලොකු කට්ටක් හඳුනා ඇත්තටම මෙයා මට එන්න කිව්වේ දවල් 12 වෙනකොට ගැටමේ පන්සල ගාවට මම 12 වෙනකොට කොළඹ ඉඳන් නුවරට ගිහිල්ලා හිටියා මෙයා එනකන් ඒත් මෙයා ආවේ ඇත්තටම පහට මම ඉතින් 12 ඉඳන් 5 වෙනකන් නුවර ටවුම වටේ ඇවිද ඇවිද ග්‍රවුන්ඩ් වල වාඩිලා මැච් බල බල වගේ තමයි හිටියේ ඇත්තටම එදා නම් ලොකු තරහක් තිබ්බේ ඉතින් පළවෙනි දවසේ ඒ දැන් ඉතින් අවුරුදු 4ක් විතර ගිහිල්ලා ආයි ආපස්සට හැරිලා බලනකොට ඒ කාලේ කාපු කට්ට ඇත්තටම ගොඩක් හොඳ අත්දැකීමක් කියලා හිතනවා මගේ ජීවිතේට මොකද කට්ට කාලා හරි මම හොයපු ඒ ආදරේ හොයාගන්න පුළුවන් වුණා ඇත්තටම අද ඉතින් සතුටින් ඉන්නවා ඒ වගේ කට්ටක් කාලා මෙයාගේ වැරද්දක් නම් වැරදි නම් කියනවා නම් තියනවා ඉතින් ලොකුම වැරද්දක් විදියට කියනවා නම් ඇත්තටම ඉස්සර යාළුවා ඉන්න දවස්වල එහෙම කවදාවත් වෙලාවට ටිකක් අමාරුයි මෙයාට වැඩ කරන්න. ඒ කියන්නේ 9ට එන්නම් කිව්වොත් 12ටවත් විතර තමයි මම ඉතින් 9ට නෙවෙයි 8:00 විතර ගිහිල්ලා ඉන්නවා. මෙයා ඉතින් 12ට විතර තමයි එන්නේ. අර ලොකුවටම තිබ්බ ඉස්සරන. දැන් නම් ගොඩක් දුරට අඩුයි ඉතින් නැත්තේ මන් නැහැ. සාමාන්‍ය ඒක තමයි ලොකුම වැරද්දකට තියෙන්නේ. තව පොඩි පොඩි වැරදි තියෙනවා සාමාන්‍ය මෙයා ඒවා ඉතින් මැනේජ් කරගෙන බැලන්ස් කරගන්නවා ඒත් ඒවත් කියනවා උදේට ටිකක් නැගිටින්න එහෙම පොඩ්ඩක් හරි උදේම නැගිටිනවා මෙයා වැරදිම කියන්න නැතුව හොඳකුත් කියනවා නම් වැරදි නම් තියෙනවා කියන්න ඕන තරම් හොඳත් තමයි ටිකක් අමාරු කියන්නේ නෑ ඇත්තටම හොඳ තියෙනවා ගොඩක් මෙයා ඇත්තටම ගොඩක්
මට උදව් කරනවා. ඒ කියන්නේ ජොබ් එක පැත්තෙනුත් හැම පැත්තෙම ලොකු සපෝට් එකක් දෙනවා. ඇත්තටම කියනවා නම් ගොඩක් තියෙනවා ඉතින්. ඒක තමයි. ඉතින් දැන් මෙයා මගේ වැරදි හොඳ කිව්වනේ. දැන් මෙයාගේ වැරදි කියනවා නම් මට තියෙන ලිස්ට් එකක් කියන්න. ඇත්තටම මේ මෙහෙමයි. මේ කියන එක හරියට දන්නේ නැහැ මට කියන්න ඕන. සාමාන්‍යයෙන් මෙයා ලොකුවට ඩ්‍රින්ක්ස් ගන්න ඩ්‍රින්ක්ස් ගන්නවා හැබැයි ඒ වුණාට මේ සාමාන්‍යයෙන් ගන්නවා නම් මට කියනවා. මේ මෙහෙම අද චූටි පාටි එකක් තියෙනවා මම යනවා ඩ්‍රින්ක්ස් ගන්නද කියලා අහනවා. බැරි වෙලා හරි දැන් මට හොරෙන් එහෙම ගිහිල්ලා මෙයා ආවොත් එහෙම ගෙදර සාමාන්‍යයෙන් මෙයාට මූණ දෙන්නේ නැහැ. හැංගෙනවා මාව මග අරිනවා. සාමාන්‍යයෙන් ෆේස් ටු ෆේස් කතා කරන්නේ නැහැ. මොකද ගඳ හරි එනවනේ. ඒ ඉඳ එතකොට මම දැනගන්නවනේ හරි ආ මොකක් හරි අද හොර වැඩක් තමයි කියලා. හැබැයි මම කොහොම හරි කටින් අල්ල ගන්නවා. රණ්ඩු කළා හරි මේ මෙයාට වද දීලා හරි මම අල්ල ගන්නවා මොකක්ද ඇයි මෙහෙම කියලා. ඉතින් ඒ වගේ පොඩි වැරදි මෙයාගේ තියෙනවා. එතකොට මේ මෙයාත් මං විතරක් නෙමෙයි මෙයාත් ගොඩක් කම්මැලි. සාමාන්‍යයෙන් මම පරක්කු යන නැගිටින්නේ මම නැගිට්ටොත් තමයි මෙයා නැගිටින්නේ. නැතුව නැගිටින්නේ නැහැ. මම හැරවන්න ඕන දැන් සාමාන්‍යයෙන් අටට නැගිටිනවා නම් මෙයා පහ අමාරුදාංගා තෙලම් තියනවා නැගිටින්න. එලාම් එක එහෙම වැදිලා වැදිලා තමයි අන්තිම මොහොතේ ඔන්න නැගිටින්නේ. ඒ වගේ තියෙන. එතකොට තව කියන්නේ මුල් දවස්වල වගේ නම් මම උයනකොට එහෙම මෙයා ඇවිල්ලා උදව් කරනවා. ඉතින් ඔය ලුණු කපලා දෙනවා. ඔය අනම්මනම් මං උදව් කරන්නද බබා එහෙම කියලා එළ උදව් කරනවා. හැබැයි දැන් නම් එහෙම නෑ බොරු කියනවා. දැන් කුස්සියේ පැත්තටවත් එන්නේ නෑ. මේ මම එන්න කියලා කිව්වොත් මේ මට ඔෆිස් එකේ වැඩක් තියෙනවා කියලා මග අරිනවා. ඔෆිස් එකේ වැඩ තිබ්බොත් තමයි නෑ නෑ බොරු කියන්නේ. නෑ නෑ මම බොරු කියනවා දැන්. ඒ වගේ වැරදිම කියන්නේ ඉතින් හොඳම කියන්නේ. ඔව් ඇත්තට හොඳ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයා මගේ ගොඩාක් දේවල් වලට මුලින් අකමැති වුණා. ඒ කියන්නේ ඒ දේවල් මම කලින් කිව්වා. දැන් ඇත්තට මෙහෙම නෑ. කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර මම ෆැෂන් කරන පැතුනත් මෙයා පොඩ්ඩක් අකමැති වුණා. ඒ කියන්නේ එහෙම එපා සාමාන්‍ය නෝමලි ඉන්න එහෙම තමයි මෙයා කිව්වේ. ඇත්තටම දැන් මේ දේවල් මෙයා තේරුම සමාජෙත් එක්ක වෙන්නේ නැති සමහර විට. දැන් මේ දේවල් පොඩ්ඩක් තේරුම් අරගෙන මේ තමන්න ඔය ආසනම් ඔය දේවල් කරන්න මේ මගේ බලපෑමක් නෑ ඔයාලට හොඳයි නං. හැබැයි කියන්නේ ඒ මොනම කරත් මෙයා කියන්නේ මම දෙයක් කරන්න ගත්තොත් එයා ඒකේ හොඳද නරක ඒක හොඳ නැද්ද නරකද කියලා මෙයා මට කියනවා. ඕක කරන්න එපා වා කරන්න ගත්තර ඕකට හරියන්නේ නෑ. ඒ වගේ කියන්නේ මම මොනා කරත් මෙයා මට ගාලපලා දෙනවා මේක කරන්න එපා කියන්නේ මම වැරදි වැඩ තව එක දෙයක් මම මොන හරි මෙයා එපා කියන දෙයක් මම කරන්න ඕන මං ආසයිම නම් මෙයා අකමැති වුණත් අර මගේ හිතරි දෙයි කියලා මට කියනවා. මේ කමන්නේ මම නම් කැමති නෑ ඔයාර කැමති ඉඳව කරන්න ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ පොඩ්ඩක් පොඩි මාවත් මං ගැනත් හිතන ගතියක් තියෙනවා එයාගේ. මාව තේරුම් ගන්න කියන්නේ ඇත්තටම ගොඩක් තේරුම් ගන්නවා. කෙනර එයා කැමති වුණත් අර මගේ සතුට වෙනුවෙන් ඒක කරන්න හැම ගති ලක්ෂණයකුත් තියෙනවා ඉතින් මෙයා ළඟ. පවුලේ ඉස්තර ගැන කියනවා නම් අම්මයි තාත්තයි මායි මල්ලි නංගි තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට මට ගෙදර ඉන්න වෙන්නේ නැහැ ඉස්සර ඉඳන්ම. මොකද මම පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගියේ ඔක්කොම කරේ ආච්චිලා ගෙදර ඉඳගෙන. ඊට පස්සේ ඒ ලෙවල් කරාට පස්සේ මම කොළඹට එනවා. ඒ හින්දා මට ගොඩක් වෙලාවට ගෙදර හිටියෙම නැති තරම්. ඒ වුණත් ඇත්තටම අම්මා තමයි මගේ ලොකුම හයිය වෙලා හිටියේ. අදටත් එයා නිතරම මම ගෙදර නැතත් මම මට කෝල් කරලා දවසට එකපාරක් හරි කතා කරනවා අනිවාර්යෙන්ම. ඇත්තටම එයාව මතක් කරන්න ඕනේ මේ තරම් දුර. ඇත්තරම අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. එතකොට එයා තමයි හොඳටම මාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නේ මෙයා වගේ. හැමතිස්සෙම අපිට කෝල් කරලා හොයලා බලනවා. නිතරම එයාව බලන්න යන්න මට බැරි වුණත් chance එක ලැබිච්ච ගමන් අපි දෙන්න අනිවාර්යයෙන්ම ගිහිල්ලා එයාලගේ දුකස බලනවා. එහෙම තමයි තියනේ. එතකොට මගේ පවුල ගැන කිව්වොත් මට ඉන්නේ අම්මයි තාත්තයි මමයි විතරයි. ඉතින් අපි තුන්දෙනා තමයි පුංචි කාලේ ඉඳන් එකරණ යාළු වගේ තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ මමත් මෙයා කිව්වා වගේ මෙතෙන්ට මේ තත්ත්වේ ඉන්න ඇත්තටම දෙන්නාට ගොඩක් හයියක් වුණා. ඒ දෙන්නා ඇත්තටම අම්මි නුවර තාත්ති කොළඹ වුණාට දැන් මම මෙහාට පස්සේ
अनागते प्लान दुकम प्लान इन तेने पड़ी वेनस्कम एक अम्मतर रटयान पड़ी अवस्था तपिताम हितलाने अभी कथाकरे लंका हई तमाय अम्मला मेहम नवती लुकु बलापुर पड़ी पड़ी बलापुर एक लुकुमदे तमाय इन तेने लुकुनस्कमाकर अलुत वाहन गटे अन्नाई तमाय दनट तीन अनागत बलपुर अवसान वशेन्न वाला අපේ කතාව වැදගත් නැති වෙන්න පුළුවන් මොකද අපි වගේ තව ගොඩක් කට්ටිය ඉන්නවා නමුත් මේ කතාව අපි කියන්න හිතුවේ ඇත්තටම අපි යාළු වෙලා අවුරුදු දෙකක් වගේ ඉඳලා තමයි මැරි කරේ ඇත්තටම මම හිතුවේ නෑ කවදාවත් සමහර තැන් තිබ්බා වෙඩින් එකවත් ගන්න පුළුවන් වෙයිද අපිට එකතු වෙන්නවත් පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් වෙච්ච තැන් තිබ්බා ඒ කියන්නේ මම අර ඉස්සල්ලාච්චු වගේ කේන්දර ප්‍රශ්නත් එක්ක සමහර කට්ටිය කියලා තිබ්බා මරිකරාට පස්සේ කේන්දර නොගැලපෙන හින්දා මාසයක්වත් අපිට එකට ඉන්න බැරුව වෙන්නේ කියලා. නමුත් ඇත්තටම මමත් ගොඩක් වැටුණ අවස්ථා තිබ්බා. ඒත් අපි දෙන්න කතා කරගත්තේ වෙඩින් එකෙන් පස්සේ වෙන දෙයක් එවලේට බලමු. දැන් අපි ඉස්සල්ලා මේ පියවර ගමු කියලා තමයි අපි දෙන්න බැන්දේ. ඒත් විශ්වාසයක් තිබ්බේ නැහැ ඇත්තටම මට. ඒ වුණාට ඇත්තටම අපි දෙන්න අපි දෙන්නගේ නොගැලපෙන අදහස් ගලපගෙන දැන් බඳලා අවුරුදු දෙකක් වෙනවා තවම වෙනකන් අපි දෙන්න හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව ඒකට ලොකුම හේතුව අපි දෙන්නගේ දැන් මෙයා කැමති මම අකමැති දේවල් මමත් පොඩ පොඩ කැමති වෙන්න පුරුදු වෙනවා මම කැමති මෙයා අකමැති දේවල් වලට මෙයාත් හොඳ දෙයක් නම් කැමති වෙන්න පුරුදු වෙනවා ඒකෙන් තමයි ඇත්තටම අපි දැන් අවුරුදු දෙකක් සතුටින් හිටියේ අද ඉස්සර වගේමයි විහිළු කරලා දෙන්න රණ්ඩු වෙන අවස්ථා තියෙනවා ඒත් අපේ එක ලොකුවට මෙ වෙන්නේ නැහැ මොකද යාළුවෝ වගේ තමයි ගොඩක් වෙලාවට අපි දෙන්න ඉන්නේ ඔව් ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ කියන්නේ ආදරයේදී දුක සතුට වෙන්වීම හැමදේම එනවා يعني ජීවිතේ ආදරය කරද්දී يعني අපි හිතන්නේ නැති බාධක අපිට එනවා ජීවිතේට. ඉතින් ඇත්තටම මේ දෙන්නේ ආදරයේදී මේ දේවල් ඇත්තටම දෙන දෙන තේරුම් ගත්තා නම් මේ දේවල් අඳුර ගත්තා නම් ඇත්තටම ඒවා බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මට නම් අන්තිම වාසියෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේ ජීවිතේ ඉතින් ඇත්තරම මේ ආදරය කරන කාලේ සුන්දරයි දැන් දැන්ට අපි දැන් මැරි කරලා හිටියත් ආදරය කරන කාලට වඩා සතුටින් ඉන්න යාළුවෝ වගේ අපි දෙන්න ඉන්නවා ඉතින් ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලත් අපේ කතාවෙන් ගන්න පුළුවන් දේ ආදර්ශයක් තියෙනවා නම් ඔයාල ජීවිතේට ගන්න දුක සතුට දෙකම ඔයාලා ජීවිතේට අත් කරගෙන ඒක ආදරයට බාධාවක් කරගන්න එපා ඒ කියන්නේ කොච්චර බාධක ආවත් කොහොම හරි ඒව ජයගෙන ඉතින් අනාගතේ सुंदर आदर कथा आदर इन हेमोटम प्रार्थना कर वैसे सब्सक्राइब कर लेता सब्सक्राइब करना अभी तारा दरा करना कथा अभी वैसे
ඔගලන්ට ගෙනෙන්න YSL Facebook page එකට ඔගලන්ගේ විස්තර inbox කරන්න අපි අනිවාර්යෙන් ඔගලන්ගේ කතාව ජනතාව හැමෝම ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා